අයිබුවන් අරුන් වාට කතා කරන්න ඕන කියලා හිතුණා. ඒ නිසා වාට කතා කරන්න හොඳම විදිහ මේ විදිහත් කියලා මට හිතුණ නිසා මම හිතුවා වාට මේ විදිහට කතා කරන්න ඕන කියලා. අරුන් මේ වෙනකොට ඔයා අපේ රටේ ජනප්‍රිය ඒ වගේම ප්‍රබල චරිතයක් වෙලා අවසානයි. විශේෂයෙන්ම දකුණේ මිනිසුන්ගේ හිතවල වීරයෙක් වෙලා ඔයා ඉවරයි. ඔයා කතා බහ කරපු දේවල් එක්ක, ඔයා ඇත්ත කතා කරපු විදිහත් එක්ක, හරි දේ කතා කරපු විදිහත් එක්ක, කෙලින් කතා කරපු විදිහත් එක්ක මිනිස්සු ඔයාට පුදුම විදිහට ගෞරව කරන්න පටන් අරගෙන තියෙනවා. ඔයා මොන සංවිධානයක් නියෝජනය කරන කෙනෙක්ද, මොන පක්ෂයක් නියෝජනය කරන කෙනෙක්ද, එමෙතනම ආවා කල්ලි සමාජිකයෙක්ද, විවිධය විවිධ විදිහට ඔයාව හඳුන්වා දීමක් කරනවා. හැබැයි ඔයා කාගේ කවුද කින්ද මන්ද කියන්නේ ඒ සම්බන්ධයෙන් මට කිසිම අවබෝධයක් නැහැ. ඒ කෙසේ වෙතත් ඔයා අද අපේ රටේ ප්‍රබල චරිතයක් කියලා අවසානයි. හැබැයි ඔයා චතුරත් එක කතා කරන එක අවස්ථාවක කියනවා, කොළඹ ඇවිල්ලා දවස් පහක් ඉන්නකොට මේ දකුණේ මිනිස්සු මොනතරම් සතුටකින් නිදහසකින්ද ඉන්නේ කියලා ඔයා දැක්කද? ඔයාගේ ඇස්වලට කඳුළු ආවා කිව්වා. ඒ විදිහ නිදහස සතුට දැකලා කොල්ලෝ කෙල්ලෝ පාස් වල ලව් කරනවා, මිනිස්සු පාරේ රෑ දවාලක් නැතුව ඇවිදිනවා, ඒවා ගැන හොයන්න බලන්න කෙනෙක් නැහැ. මේ විදිහට ඔයා ඒක අර්ථකථනය කරලා තිබ්බා. හැබැයි අරුණ ඔයා මතක තියාගන්න, මේ දකුණේ ඉන්න මිනිස්සු එළියෙන් hina වෙලා සන්තෝෂයෙන් ඉන්නවා වගේ පෙන්වුවට අභ්‍යන්තරයෙන් පුදුමාකාර කලකිරීමකින් කනගාටුවකින් ජීවත් වෙන මිනිස්සු. ඒකට හේතුත් මොනවද කියලා අරුණ මං ඔයාට කියන්න. නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයාට ලංකා බැංකුවෙන් දෙනවා රුපියල් කෝටි 8ක ණයක් ස්වයං ව්‍යාපාරයක් පටන් ගන්න. හැබැයි අපේ රටේ අහිංසක දුක් විඳින දුප්පත් මිනිස්සු ඉන්නවා. බැංකුවකට ගියාම ස්වයං ව්‍යාපාරයක් පටන් ගන්න ණයක් ඉල්ලපුවාම රටේ නැති දේවල් ඉල්ලනවා. ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඒ මිනිස්සු එතනම අතහැරලා දානවා. ඒ වගේම තමයි වාගේ ඔය කණ්ඩායමේ ඉන්න ඕ ලෙවල් වලට A5 B4ක් ගත්ත කොල්ලේ A5 B4ක් ගත්ත කොල්ලේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕ ලෙවල්වත් නැති අමු මීහරක්. ඒ අමු මීහරක් පාර්ලිමේන්තුවට යැව්වේ අපනි කියලා මතක් වෙද්දී අපිට පුදුමාකාර කලකිරීමක් කනගාටුවක්. වකිණ සම්බන්ධ විග්නේෂ්වරන් සිවාජලිංගලන් ඇතුළු ඔය උතුරේ ඉන්න දේශපාලඥයෝ වලව පාවිච්චි කරා කියලා. මේ දකුණේ ඉන්න බහුතරය දේශපාලඥයෝ අපිව පාවිච්චි කරනවා. උන්ගේ බලය රැකගන්න, බලය තහවුරු කරගන්න, ජාතිවාදය අවුස්සන්න, ඕනනම් සංහිඳියාව ඇති කරන්න, ඒ හැම දෙයකටම පාවිච්චි කරන්නේ දකුණේ ඉන්න අහිංසක මිනිස්සු. ඒ වගේම තමයි ඔයා දන්නවද අරුන්, අපේ රටේ මිනිස්සු හැමෝම සල්ලිකාරයෝ නෙමෙයි. බොහොම අපහසුයෙන් දුක් විඳලා ඉගෙනගෙන උසස් අධ්‍යාපනයට විශ්වවිද්‍යාලයට ආපුවාම ඒ වගේම එක එකගේ දේශපාලන අතපොළු බවට පත් වෙලා ඊට පස්සේ බොහොම අමාරුවෙන් උපාධිය අරගෙන එළියට ආපුවාම රැකියාවක් නැති තරුණ තරුණියෝ දහස් ගණනක් අපේ රටේ ඉන්නවා. ඒව දකින්දී අපිට කලකිරීමක් කනගාටුවක් ඇති වෙනවා. අපි දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලට බදු ගහලා ඒ බදු සල්ලි හොරකම් කරන එක, බිලියන ගණන් හොරකම් කරන එක එළිය නිදහසේ ඉන්නකොට අපිට පුදුමාකාර කලකිරීමක් කනගාටුවක් ඇති වෙනවා. පහුගිය කාලේ ඔබට මතක ඇති, දන්නව ඇති අරුන්, අර්ජුන් ඇලෝසියස්ලා නිදහස් වුණා, රටක් ගියා, ඈ අර්ජුන් මහේන්ද්‍රලා ගෙන්න ගන්න විදියක් නැහැ. ඈ මේ වගේ අපේ බදු සල්ලි හොරකම් කරපු එළිය නිදහසේ ඉන්නකොට අපිට ඒ ගැන පුදුමාකාර කලකිරීමක් කනගාටුවක් ඇති වෙනවා. තව කියනවා නම් ඕන තරම් දේවල් කියන්න පුළුවන්. මැණික් මලු, අර මලු, මේ මලු, ඔය ප්‍රශ්න ගොඩාක් තියෙනවා අපේ මිනිසුන්ට. හැබැයි අපේ මිනිස්සු ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ. ඒක තමයි මෙතන තියෙන ගැටලුව. ඔයාගේ තියෙන විශේෂත්වය, ඔයාලාට තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔයා බය නැතුව කොල්ලෙක් ඉදිරියට එළියට ඇවිල්ලා මේව සම්බන්ධයෙන් කතා කරා. හැබැයි අපේ කවුරුත් මේ සම්බන්ධයෙන් කතා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි දැන් ටික ටික පොඩ පොඩ මේ වෙද්දි වර්තමාන තරුණ පරම්පරාව මේ කාලකන්ණි දේශපාලන ප්‍රවාහයට එරෙහිව නැගී සිටිනවා. ඒ මොරාල් එක දැන් ටික ටික හැදීගෙන යනවා. අරුණ් මම්මට කියන්න තියෙන මෙච්චරයි. ඔබ මට්ට පොරක් කියන්න තියෙන දේ කෙලින් කතා කරපු නියම පොරක්. අරුණ් ඔබට මට අවසාන වශයෙන් කියන්න තියෙන මචං පරිස්සම්. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වුණ නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක් කරන්න එපා.